ක්‍රිස්මන්තුලම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ ලෝකේ අපි කොහොමද ජීවත් වෙන්නට ඕනේ කියන කාරණාව අපිට ගොඩාක් වෙලාවට අවබෝධ කරලා දෙන්නේ දහමක් තුළ. ඒ නිසා හැම මිනිසෙකුටම යම්කිසි දහමක් අවශ්‍යයි. දහමක් අවශ්‍ය නැහැ කියන අයත් යම් දාක් දුරට ජීවිත දහමක් තුළ ජීවත් වෙනවා. හදාගත්ත නීති පද්ධතියක් තුළ, ප්‍රතිපත්ති මාලාවක් තුළ. ඒ නිසා හැම කෙනෙකුටම දහමක් අවශ්‍ය වෙනවා. ආගමක් අවශ්‍ය වෙනවා තමන්ගේ ආත්මය ගලවා ගන්නට. එනිසා මා ප්‍රේමවන්තෙනි, අද හැම මොහොතකම අපි අවබෝධ කරගන්නට ඕන දෙයක් තමයි, දහම කියන්නේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. දහමයි ජීවිතයයි දෙකක් වෙන්නට බෑ. දහමයි ජීවිතයයි හැම මොහොතකම එකක් වෙන්නට ඕන. දහමයි ජීවිතයයි එකක් වෙනකොට තමයි ඒ දහම තුළ අපේ ජීවිත පරිපූර්ණ ජීවිත බවට පත් වෙන්නේ. අද ස්වාමීන් වහන්සේ අපිට දහම තුළින් ජීවිතයට ලස්සන පාඩමක් ගෙනල්ල දෙනවා. අපේ ජීවිතේ අපි එකතු කරගෙන අපි අනිත් මිනිස්සුන්ට පේන්ඩ, අනිත් මිනිස්සුන්ගේ අවධානය යොමු කරගන්න, අනිත් මිනිස්සුන්ගේ ප්‍රසාදයන් ලබන්නට අපි දේවල් කරන කියන එකේ තේරුමක් නෑ. ඒ ඔබ වේවා මම වේවා, ඔබේ මගේ ජීවිතේ අනිත් මිනිස්සුන්ට පේන්ඩ දේවල් කරන එකේ කිසිම තේරුමක් නෑ. ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේ කියනවා, ඔබයි මමයි අවංකව පරිත්‍යාගශීලීත්වයෙන් යුතුව ලොකු ඩිටෑච්මන්ට් එකක්, එහෙම නැත්නම් අපි කියන්නේ අත්හැරීමක් සමගින් ජීවත් වෙන්නට ඕනයි කියලා. මසුරුකමින්, ලෝභකමින්, එහෙම නැත්නම් ගොඩ ගහ ගනිමින් ඔබටත් නැතුව අනිත්‍යටත් නැතුව ජීවත් වෙන්නට එපා කියලා. මේක දහමක් එක්කම ජීවිතයක් ස්වාමින් වහන්සේ අද අපිට කියන්නේ. උන්වහන්සේ ලස්සන සිද්ධියක් පෙන්නනවා උන්වහන්සේගේ ගෝලයන්ට. හරි සරල නමුත් හරි ප්‍රබල සිද්ධියක්. ඒ සිද්ධිය තමයි එක වැන්දපු කාන්තාවක්, අසරණ දුප්පත් වැන්දපු කාන්තාවක්, ඇය තුළ ඇයට ජීවත් වෙන්න තිබුණු සන්තකය ඇය දෙවියන්ට දෙන අවස්ථාවක්. ප්‍රභන්තයනි, ජේසුස් වහන්සේ කියනවා ඇගේ දීම අතිශයින්ම දෙවියන් ඉදිරියේ ප්‍රශංසනීයයි. ඇයගේ අතිරික්තය නෙමෙයි දන්නේ, ඇයට ජීවත් වෙන්නට තිබුණු එකම සන්තකය දෙවියන්ට දෙනවා, දෙවියන් තුළ ලොකු බලාපොරොත්තුවක් හා සංරක්ෂණයක් තුළ. අද අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ දේවල් එකතු කරගන්නවා විනා දෙන්නට හරි ලෝභයි, දෙන්නට හරි මසුරුයි. අපි හිතනවා දුන්නොත් අපිට නැති වෙයි, අපි හිතනවා දුන්නොත් අපිට ජීවත් වෙන්නට බැරි වෙයි, දුන්නොත් අපිට අහිමි වෙයි. ප්‍රමාන්තේදී දෙන තරමටම අපිට හිමි වෙනවා කියලා ස්වාමින් වහන්සේ හැම මොහොතකම අපිට මතක් කරනවා. අපේ දීම තමයි අපේ ලැබීමට තියෙන එකම සාධකය. එකම සාධකය ලැබීමට තියෙන එකම සාධකය තමයි දීම. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබව මාව අද උන්වහන්සේගේ දහම තුළ ජීවිතයකට යොමු කරනවා, ජීවිත රටාවකට යොමු කරනවා. ඒ ජීවිත රටාව ස්පිරිට් ඔෆ් ඩිටෑච්මන්ට්, එහෙම නැත්නම් අතහැරීමේ ස්ප්‍රීතුවකට උන්වහන්සේ ඔබව මාව යොමු කරනවා. ප්‍රේමවන්තයනි, ඒ අතහැරීමේ ස්ප්‍රීතුව තුළ ඔබට මට උන්වහන්සේ ආරාධනා කරනවා, දෙන්න. දෙවියන්ට දෙන දේ දෙවියන්ට දෙන්න. මසුරු වෙන්නට එපා, ඔබ ලෝභ වෙන්නට එපා. ඔබගේ ඔබට දෙවියන් ගොඩාක් දේවල් දීලා තියෙනවා. ඒ මුදල් වේවා, ඔබේ දැනුම වේවා, ඔබේ හැකියාවන් වේවා, ඔබේ කුසලතාවන් වේවා, ඔබේ ඕනම දෙයක් give it to God. දෙවියන්ට නැවතත් දෙන්න. දෙවියන් ඔබට දෙයි. උන්වහන්සේ ඔබ බලාගෙන. ඒ නිසා මසුරු නොවී ඔබ දෙවියන්ගේ නාමයෙන් තවත් කෙනෙකුට යමක් කරනවාද? එහෙම නැත්නම් ඔබ දෙවියන්ගේ නාමයෙන්, දෙවියන්ගේ ආදරය තුළ ඔබ ක්‍රියාත්මක වෙලා ඔබ ස්වාමින් වහන්සේ තුළ පරිත්‍යාගශීලී වෙන තරමටම ඔබට ලැබෙයි. මේක ජීවිත රටාවක්. ඔබට කෙනෙකුට උදව් කරන්නට, දෙවියන්ගේ නාමයෙන් ඔබට කෙනෙකුට දෙන්නට ඔබේ අතිරීක්තයක් ඔබට ඕනේ නෑ. ඔබට ඇති දෙයි ඔබට හැකි විදිහකට අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒ බෙදා ගැනීම ඔබේ ලබා ගැනීමට හේතු සාධක වී වෙනවා නොඅනුමානයි. සුබ දවසක්. ජේසු පිහිටයි.